skin, you can see it beat, intoxicating your energy. First time in so long you felt the heat. Hi Bowen, Southern Piligan SL on YouTube channel. Adapi Katagaramu CG125 cafe race bike again. Make a stock quality again in a maybe theatre name. Make a commuter bike a copy got CT100, Eva game Platina, CD100, Eva game Nikang commuter category on the petrol kerner, Duraduan Halabu bike. Make a modify color the Yenava cafe race with the cafe race again, Urdu Panaka Rithiasak in a racing category. පරණම රේසිං කැටගරි එකක් එන්නේ ඒ කැෆේ රේසර් ඒ කැෆේ රේසිං ඉවෙන්ට් වලට ගන්න බයික් එකක් විදිහට මේක මොඩිෆයි කරලා තියෙනවා අද අපි මේ බයික් එක ගැන සම්පූර්ණයෙන් කතා කරමු බයික් එකේ එන්ජින් එකට ආවොත් මේක මෙහෙම බොහොම බේසික් එන්ජින් එකක් ඕවර්හෙඩ් වැල්ව් එන්ජින් එකක් 124 cc හෝස් පවර් 10ක විතර පවර් අවුට්පුට් එකක් දෙනවා පැඩ කිලෝමීටර 110ක 105ක විතර ටොප් ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන් බොහොම බේසික් ඕගලන්ට බැලුවාම දැන් මෙතන එන්ජින් එක බැලු බැලමටම පේනවා බොහොම සුළු කම්පෝනන්ට්ස් ටිකක් තමයි බලා ගන්න තියෙන්නේ කාබ් එකේ එන්ජින් එක එතන යාම මේ ඒ ආශ්‍රිත දේවල් ඒ ටික බොහොම බේසික් එන්ජින් එකක් තමයි තියෙන්නේ අතන මේන්ටේනන්ස් එහෙම ගොඩාක් අඩුයි 100% ජපනිස් බයික් එකක් නමුත් මේන්ටේනන්ස් එහෙම සෑහෙන අඩුයි ඔය සාමාන්‍යයෙන් ගත්තොත් ඔයගොල්ලෝගේ ස්කූටර් එකක් ගත්තොත් ස්කූටර් එකට වඩා මේකේ මේන්ටේන් කෝස්ට් එක අඩුයි අතනම ඔය ස්කූල් ලීවර්ස්ලා After all level cut, scooter, karagana, sticker, ghanada, mevage bike karagana, modify karana eka attarama kapila peena kattiye harila balanawa attarama mevage modification ekata mevage bike ekak aran giyot attarama scooter ekata yanata da kolletta bike ekak gana deyak danagannat puluwam eke wenama gammak tiena kotim kiwoth me bike ekak api dan paare aragena enakota unath kattiye impressions api baluwa කැෆේ රේස් බයික් එකට හොඳ يعني කට්ටිය දකින්නවඩුයිනි නිතරම දකින්න දෙයට වඩා වෙනස් නිසා කට්ටියගේ අවධානයක් තියෙනවා ඒ වගේම බලා ගන්න පුළුවන් කේහින් කාබ් බෑග් එන්නේ ෆුවෙල් කන්සම්ප්ෂන් එක පැත්තට ආවොත් පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර් 45ක් 50ක් විතර පෙට්‍රල් කරනවා කිසිම කරදරයක් නැතුව ඒ වගේ ගොඩක් වාසි මේ බයික් එකේ තියෙනවා මෙහෙමම ගත්තොත් මේ බයික් එක සාමාන්‍ය කැෆේ රේස් කරනකොට ගොඩක් මොඩිෆිකේෂන්ස් වලට අනාච ඇසිය එක කපනවා පාස්සනවා ඒත් මේ බයිකේ මුකුත් කරලා නැහැ ස්ටෑන්ඩඩ් තියෙන ක්වොලිටියෙම තමයි මොඩිෆිකේෂන්ස් වලට ගිහිල්ලා තියෙන්නේ මේ එක්සෝස් සිස්ටම් එකේ ඉඳලාම ස්ටෑන්ඩඩ් එක්සෝස් සිස්ටම් එකම තමයි පොඩි පොඩි විදියට මොඩිෆිකේෂන් වලට ලක් කරලා තියෙන්නේ අපි ඒවා ඊළඟට කතා කරමු ඩිසයින් එක පැත්තට આવොත් මේක නෙමෙයි ස්ටොක් බයික් එක මේ විදිය නෙමෙයි අපි මේ බයික් එක ඩිසයින් කරන්න මේ විදියට මොඩිෆයි කරන්න කලින් තිබ්බ විදිය සහ දැන් තියෙන විදිය ගැන ෆොටෝස් ටිකකුත් දාන්නම් ඒ වගේම මේ ස්ටොක් බයික් එක මොන වගේද කියලාත් මෙතන පහලින් ෆොටෝ එකක් එයි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ බයික් එක ස්ටොක් ක්වොලිටි එක මොන වගේද කියලා දැන් මේ බයික් එකේ මුලින්ම අපිට ගත්තොත් හෑන්ඩල් බාය එක වෙනස් කරලා තියෙනවා කැෆේ රේස් හෑන්ඩල් බාය එකක් ට්‍රැම්ප් බයික් එකකින් තමයි අනන්තින් මේ ඔරිජිනල් ට්‍රැම්ප් මේඩ් ඉන් ඉංග්ලන්ඩ් හෑන්ඩල් එකක් දාලා තියෙනවා මීටර්ස් ඔක්කොම ස්ටෑන්ඩඩ් ක්වොලිටි එකෙන් තියෙන හෙඩ් ලයිට් එක
අපිට හෙඩ් ලයිට් එක අප්ග්‍රේඩ් එකකට යන්න පුළුවන්කමක් නැහැ LED හෙඩ් ලයිට් ලෑම්ප් එකකට යන්න විදිහක් නැහැ මොකද මේකේ වොට් හයික මේ බැටරි එකක් තියෙන්නේ වොට් 12ක එකක් වගේ තිබ්බනම් කිසිම ගැටලුවක් නැතුව ඒ වෝල්ටේජ් එකත් එක්ක අපිට යන්න පුළුවන් LED හෙඩ් එකකට ඒ වගේම ටැංක් කැපැසිටි එකට ආවොත් ලීටර්ස් 12ක ටැංක් එකක් තියෙනවා කිසිම කරදරයක් නැතුව ලීටර්ස් 12ක ගාලා රටවටේ ගිහින් එන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව ඒ වගේම ෆුඩ් පෙක්ස් වලට ආවොත් ගිය පොසිෂන් ගිය පැඩල් එක ඔක්කොම අර ඇග්‍රසිව් රේසින් පොසිෂන් එකකට හදලා දින ඇත්තරම ගත්තොත් මේ විදිහට ෆුඩ් පෙක්ස් වගේ දේවල් බලා ගන්න පුළුවන්කම හම්බ වෙන්නේ සුපර් ස්පෝර්ට් බයික් වල ඒ වගේම දැන් කැෆේ රේස් බයික් වලත් මේ විදිහට ෆුඩ් පෙක්ස් එනවා ස්ටෑන්ඩඩ් එන්නේ මේ විදිහට නෙමෙයි මේ ඔක්කොම මොඩිෆිකේෂන් වලට ලක් කරලා තියෙනවා එහෙමම අපි ගත්තොත් මේක ඎගොනොමික්ස් ෆැක්ටර් අපි දැන් මේක බයික් එක පදිනකොට අපිට මොනවා වගේද දැනෙන්නේ කියලා කිව්වොත් හෑන්ඩ්ස් ටිකක් පහතයි ෆුඩ් පෙක්ස් ටිකක් ඇග්‍රසිව් රයිඩින් පොසිෂන් එකක් තියෙන මේ ඔක්කොමත් එක්ක ටිකක් දුර දුවනකොට අත්වලට එහෙම අමාරු එහෙම ගැටලුවක් තියෙනවා ඒ අරුණාම හැබැයි අපේ අමාරුව පිටින් දකින කෙනෙක්ට පේන්නේ නැහැ මොකද මේ බයික් එකේ ඒ තරම් අර ස්පෝර්ටි රයිඩින් පොසිෂන් එකත් එක්ක මේ බයිකේ පාර යනකොට ගොඩක් අය හැරලා බලන කැපිලා පෙනෙන ගතියක් තියෙනවා එම අපි මේ බයික් එකේ එක්සෝස් නෝට් එක අරගෙන මොන වගේද එක්සෝස් නෝට් එක කියලා සහ මේ බයික් එකේ හිස්ටරි එක ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඒක ඉස්සල්ලාම හදන්නේ ජපානයේදී 1976 දී 1976 දී හදලා ඊට පස්සේ මේ ප්‍රොඩක්ෂන් එක 1985 දී යනවා බ්‍රසීල් වලට බ්‍රසීල් වලින් 1992 දී පාකිස්තාන් වලට එනවා මේ බයික් එක 1979 දී 1979 බයික් එකක් මේක 100% ජපනීස් ඒ වගේම මේ බයික් එක ප්‍රොඩක්ෂන් එක 2008 වෙනකන් එනවා හොන්ඩා ජෙනුයින් හොන්ඩා නමෙන් එනවා ඊට පස්සේ මේක ප්‍රොඩක්ෂන් එක නවතිනවා දැන් මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලපු විදිහට ඇට්ලස් හොන්ඩා කියලා පාකිස්තාන් හොන්ඩා පාකිස්තාන් කම්පැනි එකක් එකතු වෙලා මේ බයික් එක දිගටම කරගෙන යනවා කියලා ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේක පියෝ ජපනිස් මේකේ හැම පාර්ට් එකක්ම ජපනිස් ඒ වගේම මේකේ අප්ග්‍රේඩ්ස් කීපයක් වෙනවා 2001 වෙනකොට මේකට self start එකක් එනවා මේකේ self start බලාගන්න හම්බ වෙන්නේ kick start එකක් විතරයි එන්නේ ඒක යම්කිසි අඩුවක් කියලා දැන් කියන්නේ දැන් මේ කාලේ කට්ටියට නම් ඒක නිකන් අඩුවක් වගේ. නමුත් ඒ කාලේ self start කියන දෙයක් ඇත්තටම තිබුණෙම නැති තරම් ඒ නිසා ලොකු අඩුවක් නැහැ. ඒ වගේම මේක gears 4. ඊට පස්සේ කාලේ මේක gears 5 bike එකකුත් ආවා. ඒ වගේම petrol tank එක ලීටර් 12න් ලීටර් 13කට upgrade වුණා. ඒ වගේ දේවල් ටිකක් වුණා. ඒ වගේම 2003 දී මේකට disc brake ආවා. මේකේ තියෙන්නේ drum brakes ඉස්සරහා මිලිමීටර් 110 සහ පිටිපස්සෙ මිලිමීටර් 110 ඊළඟට ටයර් සයිසස් වලට ආවොත් මේක එන්නේ ඉස්සරහා 2.75 ටයර් සයිස් එකෙන් සහ පිටිපස්ස 90x90 කියන ටයර් සයිස් එකෙන් ටයර්ස් මාරු කරලා තියෙනවා ස්ක්‍රැම්බ්ලර් කට්ට තියෙන ටයර්ස් වලට බයිකේ ටයර්ස් මාරු කරලා තියෙනවා රිම් සයිස් එක වෙන්නේ ඉස්සරහා අඟල් 18 පිටිපස්ස අඟල් 17 ඒ වගේ දේවල් ටිකක් තමයි මේ බයික් එකේ කියන්න තියෙන්නේ අපි බයික් එකේ එක්සෝස් නෝට් එකක් අරගෙන බලමු මොන වගේද කියලා. කට්ටිය කිව්වා ක්ලාසික් බයික් ගැන කතා කරන්න කියලා. ඇත්තටම මේක ක්ලාසික් බයික් එකක් අවුරුදු 30කට වඩා පරණ බයික් එකක්. අවුරුද්දක් නෑ අවුරුදු 40ක් විතර පරණ බයික් එකක් මේක. කට්ටිය ඉතින් කිව්වා පොඩ්ඩක් පරණ බයික්ස් ගැන අවධානය දෙන්න කියලා. මේක එකක් විතරයි. මේක
අපි ගෙන එක වීඩියෝ එකක් විතර ඉස්සරහට තව පරණ බයික්ස් අරගෙන එන්න මේක ස්ටෑන්ඩඩ් වෙන විදිය ඒ වගේම මේ බයික් එකේ ස්පෙක්ස් හැමදේම ගැන රිවිව් එකක් දාලා ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම් ඒ වගේම මේ බයික් එක අපිට දීපු වීඩියෝ එකට දීපු සංජු අයියට තෑන්ක් කරනවා මේ බයික් එක පැත්තක දාලා තිබිච්චි රුපියල් 25000ක 30000ක වගේ ගානකට අරගෙන එයා සම්පූර්ණයෙන්ම මේ බයික් එකේ 90%ක් විතර gedare ඉඳලම වගේ තමයි හදලා තියෙන්නේ තනිකර මේකේ ගත්තොත් මේ හැමදේම වගේ ගත්තොත් හෑන්ඩ් මේඩ් එයා gedareම ගොඩක් කොටස් හදලා බයික් එක තනියම කෑල්ල හදලා තින්නේ වාට අපි ෆොටෝස් දාන්නම් බලන්න පුළුවන් එහෙම කළා ඩිසයින් කරමු මේ බයික් එකක් වීඩියෝ එකට ඉල්ලපු ගමන් දුන්නා කියන්න තියෙන වීඩියෝ එක ඉවර කරන්න කලින් ඔයගොල්ලෝ හිතනවා නම් බයික් එකක් අරගන්න ඕනේ කියලා ලොකු මුදලකුත් නැත්තම් gedareින් දෙන පොඩි ගාණක් වගේ අතේ තියාගන්න බයික් එකක් ගන්න හිතනවා නම් ඇත්තරම ස්කූටර් එකට යනවට වඩා මේ වගේ බයික් එකක් අරගෙන මොඩිෆයි කරන එක ඇත්තරම කොල්ලෙක්ගේ එක වෙනම දෙයක් ඒක ඔයගොල්ලෝගේ ජීවිතේටත් හොඳ අත්දැකීමක් පුළුවන් නම් try කරලා බලන්න බයික් එකක් හොයාගෙන හදලා වීඩියෝ එකක් දාන්න YouTube එකේ දාන්න කට්ටිය ඕන තරම් බලනවා බයික්ස් හදලා දාන ඒවා අපිත් ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන මේ වගේ වීඩියෝ එකක් හදලා දාන්න දිගටම channel එකත් එක්ක set වෙලා ඉන්න subscribe කරලා අදහස් යෝජනා චෝදනා ඕන දෙයක් comment කරන්න අපි reply කරනවා thank you very much ride safe